ආයුබෝවන් සුබ දවසක් හැම දිනාටම කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ කරන්න විදියක් දෙප්පේ නැහැ පොඩි වැඩ ටිකක් තිබ්බ නිසා සයිකලොජි වීඩියෝ එකක් මන්ට දෙන්නම් මේ අද ගෙනාවේ ඕගලන්ට ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය දෙයක් ගැන කතා කරන්න මේ මම දැන් ඇනලයිස් මෙතඩ් එක කියලා දුන්නනේ තව ඉස්සරට සයිකලොජි එකක් ගේන්න තියෙනවා මැනේජ්මන්ට් ඔක්කොම එක ඉතකම් ප්‍රැක්ටිස් කරන්න මම ඕලන්ට පොඩි මේ මම ට්‍රයි කරා කලින් ඉඳන්ම මොකක් හරි ඕලන්ට ෆ්‍රී දෙන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් මොනවා හරි බෑක් ටෙස්ටිං කරන්න පුළුවන් එකක් දෙන්න උපරිම ක්‍රැක් කරන්න තියෙන ඔක්කොම වැඩ කරන්න ට්‍රයි කරා කරගන්න අමාරු වුණා ඒක ඉතින් මම කල්පනා කරා තව මොකක්ද දෙන්න පුළුවන් ඔප්ෂන් එක කියලා ඕගලන්ට මේ මම කරන දේ මම ඕගලන්ට කියන්නම් මම ප්‍රැක්ටිස් කරපු විදිහ මේකෙලා ට්‍රේඩින් වීව එක මම ගොඩක්ම ප්‍රැක්ටිස් කරා මේ මේකේ මුල් කාලේ මම ට්‍රේඩින් වෝල්ට ආපු මුල් කාලෙම දවසර පැය 20ක් විතර මම ප්‍රැක්ටිස් කරා කවුරුත් කිව්වට පිළිගන්නේ නැහැ ඒ කියන්නේ මට ඒ තරම් මම දෙයක් කරන්න ගත්තොත් ඒකට මේ බැහැලම කරනවා එහෙම ඔබ දන්නවා මගේ යාළුවෝ එහෙම මේ කියන්නේ ට්‍රේඩින් විතරනේ එහෙමදීම වැඩකට බැසොත් ඒක ඒ විදිහ කරලාම ඉවර කරලාම තමයි නවත්තන්නේ ඒක මගේ හැටි මේ දවසර ඉතින් මම පැය 20ක් විතර ප්‍රැක්ටිස් කරා බැක් ටෙස්ටිං ලොකුවට කරේ නෑ හැබැයි මම මාකට් එක දිහා බලන් ඉන්නක ගොඩක්ම මාකට් එක දිහා බැලුවා ඊට පස්සේ බැක් ටෙස්ටිං කරන්න මම සල්ලි වලට ගන්න දින වර්ෂන් එකක් ගත්තා ට්‍රේඩින් නිව් එකේ තමයි ප්‍රැක්ටිස් කරේ හැබැයි වෝල්ටලිටි ඉන්ඩෙක්ස් කියන එක මේ අපි කරන මේ වික්ස් මාකට් එක අර බයිනරි එකේ කරන මාකට් එක මේකේ නෑ මේකේ තියෙන ෆොරෙක්ස් මාකට් එක එතකොට ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එක පේනවා ඇති මේ තියෙන ට්‍රේඩින් එක මේක දන්න කට්ටිය ඉන්නව නොදන්න කට්ටියක් තියෙනවනේ ඒක නිසා මම හිතුවාද මේකේ ප්ලැට්ෆෝම් එක ගැන ඔයාලන්ට අවශ්‍යම කරන දේවල් ටික මේකේ තියෙන වටිනාකම සහ මේකේ ෆ්‍රී වර්ෂන් එකේ පේඩ් වර්ෂන් එකේ සල්ලි වලට ගන්න ප්‍රීමියම් වර්ෂන් එකේ වෙනස මොකක්ද කියලා ඔයාලන්ට පැහැදිලි කරන්න මම අද කල්පනා කරා ඉතින් මේකේ ඔප්ෂන් ටික මම පෙන්නන්නම් තව දෙයක් මේක ඩොලර් 30ක් විතර වෙනවා සල්ලි වලට අපි ගත්තොත් ප්‍රීමියම් වර්ෂන් එක එහෙම එකක් තියෙනවා එතකොට අපිට ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය කරන ගොඩක් දේවල් තියෙන්නේ ප්‍රීමියම් පැකේජ් එකේ තමයි තියෙන්නේ චාට් ගොඩක් ඕපන් කරන්න පුළුවන් එහෙම එහෙම ගොඩක් දේවල් තියෙනවා එකේ එතකොට ඩොලර් 30ක් කියන්නේ පොඩි ගාණක් නෙමෙයි ලොකු ගාණක් කියන ඩොලර් 30ක් කියන 12000ක් විතර වෙනවනේ එතකොට මම කල්පනා කරා ඔයාලට මේක මගේ ටීම් එකේ එක්කෙනෙක් ඉන්නවා මම එක මම මේ බිස්නස් එකකට මම කරන දේ යන්නේ මගේ ටීම් එකේ එක්කෙනෙක් ඉන්නවා මේක ඩොලර් 30ක් වෙන රුපියල් 12000ක් විතර වෙන එක රුපියල් 500කට මාසෙකට මේක ඇක්ටිව් කරලා දෙනවා මගේ ටීම් එකේ එක්කෙනෙක් ඉන්නවා එයා තමයි මේ වැඩේ කරන්නේ මේ මම එයාට කිව්වා මේක පොඩ්ඩක් කට්ටියට හෙල්ප් එකක් දෙන්න හොයලා බලන්න මේක කරන්න පුළුවන් දෙයක් කියලා එයා ගොඩක් ටැලන්ට් එක කෙනෙක් හැමදේම ටක් ගාලා හොයලා අල්ල ගන්නවා ඉතින් එයා මේක මොකද එයා මහන්සියට ගන්න මුදලක් එයා ගන්නවා එක account එකට රුපියල් 500ක් ගන්නවා ඉතින් ඒක මගේ ටීම් එකේ කෙනෙක් ඉන්න සුවර් ගොඩක් දුරට සල්ලි දාන්නත් මගේ එයා කිව්වා මගේ account එකට සල්ලි දා ගන්න එම් ප්‍රශ්නයක් නැහැ එතකොට විශ්වාසය දිනවා කැමති කට්ටියට එහෙල ගන්න කියන්න කියලා ඉතින් මම ඒකට වෙනම ටෙලිග්‍රෑම් account එකකුත් හදනවා මේ හදලා එයාට මේ මටත් ඇක්සස් එක මම එයාට දීලා තියෙනවා මට අදිසියකට රිප්ලයි කරන්න එතකොට මාත් එක්ක උනත් කතා කරන්න පුළුවන් එකේ මේ මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් බලන කට්ටියට මේක මේ සල්ලි දීලා ගන්න කියලා කියන්නේ මේ මේකේ තියෙන ඔප්ෂන් ටික දැක්කම ඔයාලට තේරෙයි මොකද කියලා මේක මම මේ බිස්නස් එකකට කරන්න යන්නේ නෙමෙයි අය කියන්නේ මේ මට මේ රුපියල් 500 ගානේ ඔයාලා මට වැඩකුත් නැහැ මට මේකට ඒ කියන්නේ මට කතා කරන්න ඒවට උත්තර දෙන්න වෙලාවකුත් නැහැ මේක ඉන්ඩිකේටර් එක සෙල් කරන්න මට වෙලාවකුත් නැහැ. ඒ කියන්නේ මේ ප්‍රීමියම් එක සෙල් කරන්න රුපියල් 500ක් අරගෙන ඕකට උත්තර දී තියෙන වෙලාවයි මට ට්‍රේඩ් කරන වෙලාව මගේ අනිත් ඇඩ වලට තියෙන වෙලාව නැති වෙනවා. ඒක ඇත්තරම මම නෙමෙයි කරන්නේ. නැත්තම් කට්ටියගේ මම මේව සෙල් කරනවා කියලා. මේ එහෙම කරන්න මේ වෙන්නේ. එතකොට රුපියල් 500කට එයාගේ මහන්සියට මේක වැඩේ කරලා දෙනවා. ඕගොල්ලන්ට එතකොට එයාව ට්‍රස්ට් කරලා කරන්න පුළුවන් මම ඒක වගේ ගේම් බාර අරගෙන කරන හින්දා නැත්තම් මම කාවත් රෙකමන්ඩ් කරන්නේ නැහැ මගේ ඔය
සිිනල් රප් නම් කොමක් කරන්නේන ඔය කියන්නේ ඩොලස් විකුණන්නේ කිසිම දෙයක් මගේ ගෲප් එකකවත් මම කරන්න දෙන්නත් දෙකයි මට වගකීමක් ගන්න බැරි නිසා. ඉතින් හරි අපි යම් මේකට මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැන් ෆ්‍රී වර්ෂන් එකේ සහ සල්ලි වලට ගන්න ප්‍රීමියම් වර්ෂන් එකේ තියෙන වෙනස්කම් ටිකයි මේක ඉස්සල්ලා මේ අපි ෆ්‍රී එකේ හරි කොහොම හරි තියෙන මේ ඔප්ෂන් ටික බලන් ඉන්න බෑ මේවා දන්නේ නැන කට්ටිය. ඉතින් ඒක නිසා ඒක මම පෙන්නන්න. අපි ප්‍රධාන මෙතන තියෙන මෙනු එක මේ මෙන්න මේ තියෙන ඉරි කෑලි වගේ මෙන්න මේ බටන් එක ක්ලික් කරාම ඔයාලට පේනවා මෙන්න මේකේ ප්‍රධාන සෙටින් ටික තියෙනවා මගේ කවුන්ට් එකේ. මගේ තියෙන්නේ මේ ප්‍රීමියම් වර්ෂන් එක මේ ඔයාලන්ට පේන්න තියෙනවා මේ තියෙන ප්‍රීමියම් වර්ෂන් එක මගේ. එතකොට මේක මේ මෙතන තියෙන ඔටෝ සේව් වෙන්න දාන්න පුළුවන් හැමදේම මෙතන සෙටින් ටික හැමදේම. මෙතන තියෙන ඩාර්ක් මෝඩ් දා ගන්න පුළුවන්. දැන් මෙතන ඩාර්ක් මෝඩ් දාපුවම එන්නේ මම ක්ලික් කරා. එකද මේක එළිය මට ඇහැට අමාරු නිසා මම ඩාර්ක් මෝඩ් තමයි මම නම් යූස් කරන්නේ. එතකොට මේක තියෙන ඩ්‍රොයින් පැනල් එක මේ තියෙන මෙන්න මේ ටික අයින් කරන්න ඕන දෙයක් කරන්න පුළුවන් මෙතනින්. ලැන්ග්වේජ් එක කීබෝඩ් ෂෝට්කට්ස් හැමදේම මෙතන තියෙනවා. එතකොට මේකෙන් තියන්නේ ඒක. ඊළඟට තියෙන එක තියෙන මේ කතරයක් වගේ මේ කියන්නේ දන ලකුණු වගේ මෙන්න මේ ක්ලික් කරා මෙතන ක්‍රොස් එක මේක තියෙද්දි මේ අපිට මාකට් එක ගෙනිච්චාම පෙන්වන්නේ මේ ඇරෝ එකක් නෙමෙයි මෙන්න මේ වගේ එකක් තමයි පෙන්වන්නේ අපිට. ඒ කියන්නේ පොසිෂන් ඔක්කොම හරියට මේ මේව බලා ගන්න පුළුවන් මේක තියෙද්දි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඩොට් එක ඇරෝ එකක් ඕන එක මේ ඉරේසර් එක ඕන එකක් ගෙනියන්න පුළුවන් මේකට ක්ලික් කරලා. එතකොට ඒකේ තියෙන මේ ඔප්ෂන් එක ඊළඟට තියෙනවා මේක දැන් ටූල්ස් කොටත් තියෙනවා මේකේ ෆ්‍රී වර්ෂන් එකෙත් තියෙනවා මේ ටික. මෙතන ඇරෝස් තියෙනවා ලයින් ඔක්කොම තියෙනවා. එතකොට මෙන්න ඕගලන්ට මෙන්න මෙතන පේනවද මේ තියෙනවා පොඩි මං මේ වගේ ටූල්ස් ටිකක් මෙතනට අරගෙන තියෙනවා. එතකොට මේකදී වෙන්නේ මෙතන මේ ස්ට්‍රා එකක් දාලා තියෙන මේ තරුවක් දාලා තියෙන්නේ මේ තරුව මෙන්න මෙතන මෙහෙම ක්ලික් කරපු ගමන් අන්න අතන්ට ඇඩ් වෙනවා දැක්කද. එතකොට ඔයාලට මේක අස්සේ ගිහිල්ලා හොයන්න නැතුව මෙන්න මෙතන ෂෝට්කට් එකේ මේ ටික කරන්න පුළුවන්. ඔයාට අවශ්‍යම කරන ටික මෙන්නම කෙලිම ඔයාලට පේන තැනකින් මෙහෙම අරගෙන තියාගන්න පුළුවන් මේක. එතකොට මම පාවිච්චි කරන දේවල් ටික මම ක්ලාසස් කරන නිසා ඒ වගේ දේවල් වලට මට අවශ්‍ය වෙන දේවල් ටික මම මාක් කරගන්න ඕන කරන දේවල් ටික මම අරගෙන තියෙනවා. ගොඩක් දුරට මම පාවිච්චි කරන්නේ මේ ට්‍රෙන් ලයින් එක. ඒ කියන්නේ ලයින් ට්‍රෙන් ලයින් වල ට්‍රේඩ් කරනවට නෙමෙයි ඒක මට අවශ්‍ය හින්දා ඇරෝ එක. ඊට පස්සේ මේ රෙක්ටැන්ගල් ටූල් එක මම පාවිච්චි කරනවා. ඒක අපි බලමු ඊළඟට. මෙන්න මෙතන තියෙනවා ෆිබොනාචි රූල් එක එක්ක යන තව තව දේවල් දිනවා. මම ඒවනම් පාවිච්චි කරන්නේ නැහැ. ෆිබොනාචි එක ගැනත් ඔයගොල්ලන්ට මම ක්ලාසස් කරපු වීඩියෝ එකේ කිව්වේ මේක මේ මාකට් එක ඇහැට බලලා ඐඩෙන්ටිෆයි කරගන්න අමාරු කෙනෙක්ට ලෙවල් චුට්ටක් බලා ගන්න විතරයි ඒක මම දුන්නේ. ඒක ට්‍රේඩ් කරන්න කියලා නෙමෙයි මම කියලම දුන්නේ. ඉතින් මම ෆිබොනාචි කරන් පාවිච්චි කරන්නේ මේ ඒවා තියෙනවා මෙතන. ඊට පස්සේ රෙක්ටැන්ගල් ටූල් එක මේ බ්‍රෂ් එක හයිලයිටර් ඔය හැම එකක්ම මෙතන තියෙනවා. මම මෙතනින් ගොඩක්ම මම අරන් දී රෙක්ටැන්ගල් එකයි පාත් එකයි තමයි අරන් දී. මේ පාත් එක ලේසි මේ කාට හරි උගන්නත් දී හරිය මට මෙහෙම මේ ඇරෝස් තව වෙන වෙනම ක්ලික් කර කර යන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා මේක මට වටිනවා. ඉතින් ඒක නිසා මම ඒක පාවිච්චි කරනවා. මේ වගේ ටූල්ස් තමයි තියෙන්නේ තව තියෙනවා එතන. එතකොට තව ටෙක්ස්ට් එක තියෙනවා. මේක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට කැමති විදිහට ටෙක්ස්ට් එකක් චාට් එකට ආවා. මෙතන ටයිප් කරා ෆොන්ට් එකේ සයිස් එක සහ පාට ඕන එකක් මාරු කරන බෝල්ඩ් ද ඉටලික් ද කැමසි එකක් දාගන්න පුළුවන්. ඔක්කොම සෙටින්ග්ස් හදා ගන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ මෙතනට වැටුණා ඒක. ආයි මෙතන උඩ වැටෙනවා. ඒක සෙටින් ටික ඔක්කොම ඩිලීට් කරන්න ඕන. මෙතන ඩිලීට් තියෙනවා. නැත්නම් කීබෝඩ් එකේ ඩිලීට් ප්‍රෙස් කරත් ඒක ක්ලික් කරලා ඉවරලා ඒ ඩිලීට් කරනවා. එතකොට ටෙක්ස්ට් එක තියෙනවා. මම මේක නම් මේව නම් යූස් කරන්නේ නැහැ මට. ඊට පස්සේ තියෙන මෙන්න මේක. මේක තියෙන මම මෙන්න මේ දෙක පාවිච්චි කරනවා. මේකදී ලෝම් පොසිෂන් ෂෝට් පොසිෂන් කියලා මේකදී වෙන්නේ අපි මේ අපි නිකන් හිතමුකෝ අපි එන්ට්‍රි එකක් ගන්න මෙන්න මේ තියෙන ලොකු ඒරියා එකේ මෙතන එන්ට්‍රි එක පල්ලෙහැක එන්ට්‍රි කරගෙන සෙල් එකට උඩ ස්ටොප් ලොස් එක දානවා කියලා. ඒතර ඔයාට පිප් ටික මේකේ කියන්නේ ඔයාගේ ලොස් සහ ප්‍රොෆිට් එක කැල්කියුලේට් කරගන්න ඔයාට ටූල් එකක් විදියට තමයි මේක පාවිච්චි කරන්නේ. අපි
මේක පාවිච්චි කරන්නේ දැන් අපි ෂෝට් එකක් ගන්න සෙල් එකටනේ. එතකොට අපි මේ ෂෝට් පොසිෂන් කියන එක තමයි ගන්න. ඒක ගත්තාම අපිට ගෙනහිලා හරියටම මේක උඩ ක්ලික් කරලා අපි ඕනත කරන තැනින් ක්ලික් කරපු ගමන් එන්ට්‍රි එක වැටෙන තැන මෙතනින් පේනනවා මේ වගේ පේනනවා. ඊට පස්සේ අපිට පුළුවන් ස්ටොප් ලොස් එක හරියටම මේ මැදලා අරගෙන මෙතන අපිට අවශ්‍ය කරන මෙහෙම තියාගන්න. ඊට පස්සේ TP ටාගට් එකක් ටේක් ප්‍රොවිෂන් එකක් මේ වගේ මෙතනට තියාගන්න පුළුවන්. එතකොට මේක උඩ ක්ලික් කරාම ඔයාලට පේනනවා මෙන්න මෙතන රිස්ක් රිවෝඩ් රේෂියෝ කියන එක. මේකෙදි කියන්නේ 4.38ක් කියන්නේ ඔයා මෙතන රිස්ක් කරපු ගාණ වගේ කී ගුණයක් ප්‍රොෆිට් එකට ඔයා ටාගට් කරලාද කියන එක තමයි පේන්නන. තව මෙතන යුනිට් ගාණ ඒ දේවල් ටික ඔක්කොම ඒ දේවල් ටික පේන්නනවා. මේකෙන් වෙන්නේ අපිට හරියට අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි කියන්නේ අපි කාට හරි ඇනලයිස් එකක් කරියවනවා නම් අපේ ඇනලයිස් එකක් වුණත් එහෙමද සේව් කරලා තියාගන්න හැම දෙයකටම මේ ටූල් එක වටිනවා. බයි එකට ගන්නවා නම් ට්‍රේඩ් එකක් මේ රතු පාට එක පල්ලෙහා කොළ පාට එක උඩට එන්නේ බයි පොසිෂන් කියලා. මෙතන ලෝං හරි බයි හරි මොකක් හරි අලෝං පොසිෂන් කියලා තියෙන්නේ. ඒක තියෙනවා. ඉතින් මේක ගොඩක් වටිනවා ඔයගොල්ලන්ට. මේකෙන් අපි ගොඩක් දුරට මම නම් ලිමිට් ඕඩර්ස් තමයි දාන්නේ මේ එවලේ මාකට් එකට දාන්නේ. ඒවා තියෙනවා සෙකන්ඩ් 5 සෙකන්ඩ් වගේ මාකට් වල කරනකොට එවලේ දාන්නේ ඒවා තියෙනවා. ඉතින් මට මේක ගොඩක් ඇනලයිස් කරද්දී වටිනවා. මේක මම යූස් කරන එක ඉන්න මේකත් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මොන වගේ දෙයකටද මේක යොදා ගන්න පුළුවන් කියලා. මොකද මේ මම සයිස් ස්ටොප් ලොස් එහෙම දානකොට හරියටම එතන මැනේජ් කරගන්න මට ලේසි. දැන් මගේ එන්ට්‍රීස් මේ තියෙන ඒවා තියෙන්නේ මේ පොඩි SL එක මම දාගන්න. ඉතින් ඒවා හරියට බලා ගන්න මේ ගොඩක් අවශ්‍ය වෙනවා මේ වගේ ටූල් එකක් මට ලේසි එක. නේද මගේ ටීම් එකේ කට්ටියටත් ඇනලයිස් කරලා දානකොට මම දාන්නේ මේ විදිහට. ඒගොල්ලන්ට එතකොට මේ දකුණු අත පැත්තෙන් පෙන්නවා මේකේ ලෙවල්ස් ටික හරියටම එන්ට්‍රි එක ගන්න ඕන දැන් ටික. ඒක නිසා ඒක වටිනවා. ඒක ටූල් එකක් තව මම පාවිච්චි කරනවා. මට මේ පිප්ස් ගාන එන්ට්‍රි එක පිප්ස් ගාන කීයද කියලා බලා ගන්න ඒ වගේ දේවල් වලට මම පාවිච්චි කරනවා. මේ ඒකත් තියෙන මෙන්න මෙතනම තමයි මේ ටූල් එක ප්‍රයිස් රේන්ජ් කියන එක. ඒක මම හයිලයිට් කරලා මෙතනින් අරන් තියෙන්නේ මේ මෙතන තියෙනවා. මේකෙන් වෙන්නේ ඔයා යම් කිසි ඔයාගේ එන්ට්‍රි එකේ ඉඳන් ස්ටොප් ලොස් කර පිප් කීයක් තියෙනවද කියලා ඔන්න ඔහොම බලන්න තමයි ඔයාට ඒක අවශ්‍ය වෙන්නේ. මේ මැදලා අතහැරියාම ඔයාට පිප් කීයක් තියෙනවද කියලා පේනවා. ඒක තමයි එකෙන් වෙන්නේ. එතකොට ටූල් වලට ඔය ටික තමයි පාවිච්චි කරන්නේ අපි. ඊළඟට ඔයාට කරන්සි එක තෝරගන්නකොට මෙන්න මෙතන ක්ලික් කරන්න පුළුවන්. චාර්ට් එකේ ක්ලික් කරලා මෙතන ෆොරෙක්ස් නම් ෆොරෙක්ස් නැත්නම් ඕල් කියන එක දාලා මෙතන ඔයාට ඕන කරන කරන්සි එක හරි කොයින් එක හරි ක්‍රිප්ටෝ වලට තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන කියන වොච් ලිස්ට් එක කියලා එකක් තියෙනවා මේකේ. මෙන්න මේක මෙන්න මේ තියෙන එක මෙහෙම ක්ලික් කරාම මෙතනත් පෙන්වනවා ඔයාට අවශ්‍ය කරන ඒවා. මෙතන නැති සිම්බල්ස් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් සිම්බල් කියන එකට ගිහිල්ලා එහෙම එතනින් ගන්න පුළුවන්. එතකොට ටයිම් ෆ්‍රේම් එක මෙන්න මේක පොඩ්ඩක් බලන්න. ටයිම් ෆ්‍රේම් වලදී මේ සාමාන්‍ය නෝමල් එකේ හැම එකක්ම නෑ මේකේ. ෆ්‍රී දෙන එකේ සෙකන්ඩ් මාකට් එක නෑ. ඒ කියන්නේ මෙතන ඔයාලා බලන්න 30 සෙකන්ඩ් 15 සෙකන්ඩ් 10 සෙකන්ඩ් 5 සෙකන්ඩ් 1 සෙකන්ඩ් කියලා තියෙනවනේ. ඉතින් ඔය මාකට් එක කස්ටම් ටයිම් ෆ්‍රේම් නම් ෆ්‍රී දෙන එකේ නෑ. දැන් මම එන්ට්‍රිස් ගන්න තැන් තියෙන සමහර ඒවා මට සමහර ඒ වගේ මම 5 සෙකන්ඩ් වල තමයි එන්ට්‍රිස් ගන්නෙ. මේ ඔයගලන්ට පෙන්වන්න එකක් තියෙන්නේ මේ තියෙන ඒවා 5 සෙකන්ඩ් කන්ෆර්මේෂන් ගත්ත ඒවා තමයි. අර පොඩි SL තියෙන සමහර ඒවා තියෙන සමහර ඒවාට පිප් එකටත් අඩු ප්‍රමාණයක් තමයි SL ලට එන්නේ. මේ මේවා නම් ඊට වැඩිය තියෙනවා. ඉතින් ඒ වගේ දෙයක් ඇනලයිස් කරන්න ඕගොල්ලන්ට මේක මේ ෆොරෙක්ස් කරන කට්ටියට තමයි මේ මිනි ට්‍රේඩින් කරන කට්ටියට නෙමෙයි කියන්නේ. මේ මිනි ට්‍රේඩින් වලටත් මේක කියන්නේ ඔයගොල්ලෝ ෆොරෙක්ස් මාකට් එකේ බයිනරි ඔප්ෂන් කරන කෙනෙක්ට ඒක වටිනවා ගොඩක් දුරට. ඇත්තටම වටිනවා.
කන්ෆර්මේෂන් ගන්න. ඒ කියන්නේ මේක මම නම් යූස් කරනවා. මම 5 සෙකන්ඩ් තමයි ගොඩක් යූස් කරන්නේ. මේ 1 මිනිත් 5 සෙකන්ඩ් ඔය දෙක තමයි. එතකොට මේකේ ප්‍රීමියම් වර්ෂන් එකේ තියෙන වෙනසකට එකකට තියෙන්නේ මෙන්න මේ සෙකන්ඩ් මාකට් එක. කියන්නේ ඔයගොල්ලන්ට කස්ටම් ටයිම් ෆ්‍රේම් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මේ මේ තියෙන ඇඩ් කියලා මෙතන දාලා ඔයාලට කැමති එකක් ඇඩ් කරගන්න පුළුවන්, ඔයාලට මොන වගේ එකක්ද දාන්න කියලා. එතකොට ප්‍රීමියම් එකේ මේක තියෙනවා. මේ මගේ පාවිච්චි කරන ප්‍රීමියම් වර්ෂන් එක මෙතන මේ තියෙන ප්‍රීමියම් වර්ෂන් එක. ඉතින් මේකේ තියෙන වටිනාකමක් තමයි ඔන්නෝක තමයි එක දෙයක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔයාලට චාට් එක බලන්න ඕන මොන වගේ ලයින්ද, ඒරියා විදිහටද, නැත්නම් කැන්ඩල් ස්ටික් විදිහටද. දැන් මම නම් කැන්ඩල් ස්ටික් කියන එක තමයි පාවිච්චි කරන්න. මට හැට උරු වෙලා තියෙන හින්දා කොහොමත් එකයි. මම සාමාන්‍ය කැන්ඩල් පැටර්න් බලන්නේ, හැඩේ බලන්නේ මොකුත් නැහැ. මට නිකන් රේන්ජ් එකක් පෙවුනොත් ඇති. හැබැයි ඉතින් අර හැට උරු වෙලා තියෙන හින්දා මම පාවිච්චි කරන එක. එතකොට ඉන්ඩිකේටර්ස් මෙන්න මෙතන ක්ලික් කරාම ඉන්ඩිකේටර්ස් කැමති එකක් ගන්න පුළුවන්. ඉන්ඩිකේටර්ස් නම් ඉතින් මම පාවිච්චි කරන්නේ නැහැ නේ. ඉස්සරහට මම ඉන්ඩිකේටර්ස් නම් මනම් හදන හැටි ඒව ගැනත් පොඩි වීඩියෝ සීරීස් එකක් ගේන්නම්. කෝඩින් කරලා MQL5 වල එහෙම හදන විදිය ඒව ටිකක් ගේන්නම්. ඊට පස්සේ ඉන්ඩිකේටර් ටෙම්ප්ලේට්ස් මේ ඇලර්ට් කියලා එකක් තියෙනවා. මෙන්න මේකේ ඔයගොල්ලන්ට මම කියන්නම් මේකේ වටිනාකම ලොකු දෙයක් තියෙනවා. ඔගොල්ලෝ නිකන් හිතන්න මේකේ අපි කියමු ඔගොල්ලෝ මාකට් එකේ හිතනවා යම් කිසි තැනකට ආවට පස්සේ මාකට් එකේ යම් කිසි තැනකට ආවහම ඕගොල්ලන්ට ඕනේ ඒක මේ ඔයාලට ඒක කියන්නේ කම්පියුටර් එක ඉස්සරහා ඉන්න බෑනේ. යම් කිසි ඔයා හිතන්න දැන් මාකට් එක මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා ආයි මෙතනට ආපුවම ඔයා එන්ට්‍රි එකක් ගන්න ඉන්න ඕන. ඔයාට මෙතනට එනකම් මේ කම්පියුටර් එක ඉස්සරහා බලන් ඉන්න බෑනේ. ඉතින් මේකෙදි තියෙන එක වාසියක් තමයි මේකෙදි අපිට දාන්න පුළුවන් ඇලර්ට්ස් මේ වදින්න. ඒ කියන්නේ කරන්සි එක ඔයාගේ මොකද්ද කරන්සි පෙයා එක ඔයා කැමති තැනකට ආපුවට පස්සේ මේකේ එලාම් එකක් මොනවා හරි එන්න ඔයාට දාන්න පුළුවන්. හරිද? හොඳ රාගන්න එක මේකේ ෆ්‍රී එකේ එකම එකයි පාරයි ෆ්‍රී එකේ පුළුවන් එකම එකයි ඇලර්ට්ස් දාන්න පුළුවන් එකයි. මේක ඒ කියන්නේ ඉන්ඩිකේටර්ස් වලට ස්ට්‍රැටජි ඕන එකට ඒක වැඩ කරන එකයි දාන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා සාමාන්‍යයෙන් මම දන්න විදිහට පැකේජ් හතරක් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රී එකයි, ප්‍රෝ එකයි, ප්‍රෝ ප්ලස් කියලා එකකුයි, ප්‍රීමියම් කියලා එකකුයි. ඔහම තමයි තියෙන්නේ මට මතක හරියට. එතකොට ඒකෙදි බේසික් එක අපි ෆ්‍රී එක එකම එක ඇලර්ට් එකයි දාන්න පුළුවන්. එක කරන්සි එකේ විතරයි පුළුවන්. එතකොට ප්‍රෝ එකේ 20ක් පුළුවන්. අනිත් එකේ මතක ඒක 100ක් වගේ මට මතක හැටියට. ප්‍රීමියම් එකේ 400ක් ඇලර්ට්ස් වලට දාලා තියන්න පුළුවන්. කියන්නේ ඔයා ඇනලයිස් කරලා කරලා දවසම උදේ ඉඳන් හවස වෙනකන් ඇනලයිස් කරලා ඔයාට ඕන කරන තැනකට ආපුවාම කන්ෆර්මේෂන් එක ඒ කියන්නේ අපිට කවදාවත් කලින් කියන්න බෑ මේ මෙතනට ආපුවා මේ මේයි කියලා. හැබැයි කන්ෆර්මේෂන් ගන්න ඉතුරු ටික මේ ඇනලයිස් කරන්න මාකට් එක උඩට එන්න එපා. එතනට එනකන් ඔයාට දාලා තියාගන්න පුළුවන් මේකේ ඇලර්ට් එකක්. ඒ ඇලර්ට් එක ඔයාලට පුළුවන් ඔයාගේ මේල් එකට එන්න දාන්න පුළුවන්, ඔයාගේ ෆෝන් එකේ ඇප් එකට එන්න දාන්න පුළුවන්, කැමති විදිහකට පුළුවන්. අන්න ඒක තමයි ඒකේ තියෙන වටිනාම දේ මේ ඇලර්ට්ස් කියන එකේ. අන්න මේක. එතකොට මෙතන ප්‍රයිස් රේන්ජ් වැලියු එක කීයෙන්ද කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙහෙම පුළුවන් මේ චාට් එකේ ඔයා හිතමුකෝ මෙන්න මෙතනට ආපුවම එන්න ඕන කියලා. ඔයාලට මෙතන මෙහෙම මවුස් එක තියාගෙන රයිට් ක්ලික් කරනවා. කරලා ඇඩ් ඇලර්ට් කියන එක දාපුවාම මෙන්න මෙතන එනවා. එතකොට අපිට පුළුවන් සිලෙක්ට් කරන්න මොකද්ද ඔයාලට කරන්න ඕනේ කියලා. මෙතන කරන්සි එක මොකද්ද කියලා තියෙනවා. ක්‍රොසින් ක්‍රොස් වුණාම දාන්න කියලා තියෙනවා. මොනවා වුණොත්ද දාන්න ඕනේ කියලා මෙතනින් තියෙන්න ඕනේ. මූවින් අප්ද මූවින් ඩවුන්ද කැමති එකක් මෙතන දාන්න. ක්‍රොස් වෙච්ච ගමන් දානවනම් ඒ ප්‍රයිස් එක එතන තිබ්බා. ඔප්ෂන් එක ඔන්ලි වන්ස් එවරි ටයිම් ඔය මොනවද කියලා තේරුවා. එක්ස්පයර් ටයිම් එකයි ඇලර්ට් එක කොහොමද කියලා නොටිෆයි ඕන ඇප් එකෙන් සෙන්ඩ් ඊමේල් කොහොමද කියලා ඔයාලට තෝරගන්න පුළුවන්. ඊමේල් එකක් නම් ඊමේල් එක දාන්න එනවා ඔයාට. ඇලර්ට් එකේ නේම් එක. එතකොට ඔයාට අපි කියමුකෝ නිකන් ඔයා යාළුවෙක්ට කියනවා මේ
මෙතන ටාපුවම දාන්න මේ මාකට් එකේ මෙතන ටාපුවම එන්ට්‍රි එකක් ගන්න කියලා. ඒතොර ඒ එන්ට්‍රි එක ගන්න ඕන විදිය සෙල් එක කොහොමද කියලා ඔයාලට මෙතනම ටයිප් කරලා තියලා ඉවරලා ඊමේල් එකකට සෙන්ඩ් වෙන්න දාන්න පුළුවන්. ඉතින් මේක මාර වටින දෙයක්. මේක ඔයාලට ඒ වගේ දෙයකට පාවිච්චි කරන්න පුළුවන්. මෙතන කරන්න තියෙන මේ ඕන කරන රේන්ජ් එක ඒ තියෙන දැන්ට ගියා රයිට් ක්ලික් කරා දාන්න තියෙන්නේ. मेतन मे ट्रेड के लिए अभी मे प्लेटफॉर्म मेकेम ट्रेड कर विधि की पत्तीन मे ट्रेड इन व्यू इकट लिंक पुलवा अकउंट्स तीयन मे ट्रेड इन पेनल पेपर ट्रेड इन नेम के पड़ता ये तरह ट्रेड की दीन रईट क्लिक करा अलर्ट का इतकोट अलर्ट की अनेक वाटे उतम हारसी प्रीमियम के अलर्ट दीय पुलवा इतकोट ईलंग वटन मेक और प्राक्टिस कील मेक दंड कट्टी नुदंड कट्टी मम्मी की अभी अभी ओयाट मट प्राक्टिस कट्टी बलंग इंटे गुडकिला ओयागे मट अभी ओया मट मिथंट मिथंट पुहाम मुखद वेन्नील बल मट इतंट इंटे मेके दिवाड़ पुलवा पिटपस मट की मट की कमी तन की इरेज करला इतरोट प्राक्टिस कर इसे अनविधि एक प्रीमियम वर्जन के इतराई प्रीमियम प्रो अनमण तीन वर्जन सल वोल्ट कतराई वो ऑप्शन का दीयन एक मे रीप्ले दी अनेक अपनी कम बल की वाड़ प्राक्टिस कर मैंने मेटी को बला ओया तंगि ओया वाट मैंने मेतन उन्दे प्राक्टिस कर रोने इतोट वाट पुलवा मैंने मैं रीप्ले की क्लिक कर रहा पार क्लिक करा मैंने मेतन विंडो के मेम कर लाट अवश्य कर तन मेतन की मेतन क्लिक करना क्लिक कर बोम इतोट डिलीट इतन हाट इस तीन टाइम मेचर तीयन इतकोट वाड़ मेदन पुलवा प्राक्टिस कर मगट उडट आवे मेदन प्लेबैक स्पीड मेदन दंड दीन कोचर हई इतोट प्ले वेला पेना मेम तीर्द वाट टाइम फ्रेम वोट मार वे पुलवा उन्न वन मिनट दागत वाट मेदन मे एंट्री का प्राक्टिस कर पुलवा मेदन ओया एंट्री का स्ट्राटी कोहमद गील वाल वा मे प्ले बटन प्ले कर अंड मे स्पीड कैंडल के अगर तग्गाले अन्न टूना पल्ले गया मेक दीन वटनाम दी मिन्न मेक और प्राक्टिस कर मैं किसी मेक मेक फ्री गना कोई बात नेम ट्राई करा एक आरम दिन दईटी करना आट इवी क्रैकर तिना पुलंद गलते सॉफ्टवेयर से वाला काटते करगन बेरी होना ई थिंक मिगत मई ऑप्शन का मैं कैंसल करना पुलवा बेट अरे मिगत मई लुकम ऑप्शन का मेके तीन मैं प्राक्टिस करना अवश्य टूल पेनुआ मेके कोहमद बेटर पेनुआ मिथन तीन वोट लिस्ट मिथन वाट आवश्यक करेन्सी नमण ये वाले मिथन तीन तब कटे पाविचर पड़े मीटर तीन मेक मे मन पाविचर मेकट एनलाइज कर रे मेके अब अला एक करे वाल टाइम फ्रेम टाइम फ्रेम बई कई तीन की थिंग स्ट्रोम बई टाइम फ्रेम टाइम फ्रेम थिंग मेक एनलाइज मेद मन से मेक अवश्य मे हर कर पुलवा इतकोट अलर्ट्स मेदन तीन अलर्ट्स दाल तीन कली अलर्ट दहाक इतर दाल तीन होना यह दाल तीन उको मेन मेतन बला अलर्ट लगे मन तीयन की इट पास न्यूज तीयन प्रधान रटोल प्रधान न्यूज एलियट दापूव ये वगे दीवलता मेदन तीयन ओकरंटलोट मेवन अवश्यना मेक वटन दीवा तीन मई ईडिया मेदन ओकलंग ईडिया अने चट
හැමදේම පුළුවන් මෙතන මේ වෙනම chat එකක් තියෙනවා ඒ කියන්නේ public chat එකක් තියෙනවා ඔයාට ඔයාගේ analyze කරන්නේ ඔයගොල්ලොත් එක්ක ideas share කරගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඔයාට personal කාත් එක්ක chat කරන්නත් ඔයාගේ team එකක් කියනවනම් team එකත් එක්ක analyze කරන්න chat කරන්න ඕන නම් මේකෙම කරන්න පුළුවන් මෙන්න මෙතන chat එකේ තියෙනවා private chat කියලා ඉතින් මෙතන click කරපුවාම हर मेदीन मेदनिंग टू की ने कटा इस तरह कागी हरी नमक दे आपु हम वो आटा एक ना उन नम बैन नाम इधर ना ये थिंग हम के एक ना ऐड कर गाना पुलोंगे इधर ना ऐड कर ला ये टीम में का तेक करी प्राइवेट चैट्टे एक ही ऐड कराना पुलोंगा एक वोड़ा क्वार्टर निकल ये तो बस लाइव स्ट्रीम देना देना पुलोंगा मेरे देना एक टीम नो मे वगैरह की ये लाइव ट्रेड करने का टीम नो इधर मे वाटा आप इधर सेट करने बोलों प्रीमियम वर्जन ने किंग सेट टेला इतना एलर्ट्स टिकर दिए नो अभी वैरी बुरा पाँच चकर वो इंडिकेटर्स है ना मनं ये दे वाल टिकर था मैं इधर निम्बल आगे ना पुलवा इधर बस से नहीं बैठे दिए नो ये टिकर मैं पाल हैं दिए नो बोलने पेन वैसे मैं था बटन हो गया मैं वे ट्रेडिंग पैनल किए ने के මේක ක්ලික් කරාම ඔයාලට තියෙන ඔයාගේ account එකක් තියෙනවා නම් මේ paper trading හරි මොනවා හරි මේ වගේ ඒක select කරලා ඔයාට වෙනම MT5 එකකට යන්න නැතුව මේකේ නම් trade කරන්න පුළුවන්. ඒකේ එහෙම chance එකක් තියෙනවා මේකෙම. එතකොට මොකද අපි තනි paper trading කියන එක මේගොල්ලන්ගේ trading view එකෙන් දෙන එකක් මේ අපිට real අපිට පේන market එකම trade කරන්න පුළුවන් එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ සමහර brokers ලාගේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවානේ පොඩි පොඩි मैनिपुलेशन याने ये वादी याना तकोटा स्प्रेड याने ये वा वाटा वाटा मितना पेन याने कन्हैमी समार लाटा ब्रोकर्स लगे समार ब्रोकर्स लगे पेन इजी एन ब्रोकर्स लगे ना लकुआ उलक नए हैं मा डील इंडेक्स या ना तो एक वालों से ऑटोमेटेड सिस्टम में किंतु मैं याने इतिंग मितना ये में कत्ता मैं दी ने मैं ट्रेडिंग पैनल लगे ඔය ස්ක්‍රිප්ට් එක නම් මනම් එඩිට් කරලා දාගන්න ඒවා ඒවා ටික මෙතන තියෙනවා ස්ටඩි ටෙස්ට් එක දිනවා මෙතන වෙනම ඉන්ඩිකේටර්ස් මොන හරි ඔයාලට දාලා මෙතන ටෙස්ට් කරගන්න පුළුවන් ඒක කොහොමද වැඩ කරන්නේ කියලා මම හිතන්නේ ඔයගොල්ලන්ට ඒක දැන් මම අවශ්‍ය වෙයි කියලා ඒ වගේ දේවල් එතකොට මේකේ තියෙන ප්‍රධාන වටිනම දේවල් ටික මේක තමයි බැක් ටෙස්ටිං කරන්න පුළුවන් මේක ප්ලේ කරලා से टाइम फ्रेम में का 1 सेकंड 5 सेकंड कैमती एक ओने एक दागान पुलवा कस्टम वा कैमती टाइम फ्रेम में दागान पुलवा इट पास तो एक तीन मे मितना अभी बेलुआ हम प्रीमियम में देना तब जान से मैं टैब भी कह तुले मैं विंडोज ओपन करना पुलवा प्रमाण तीन लिमिट का दर मिंग विंडोज ओपन करना पुलवा चार्ट एक ओपन करना पुलवा फ्री एक मे वगे तनी एक है भाई ईलंगट तीन प्रो की एने की प्रो प्लस की एने की प्रो एक देखा प्लस की हतरा पुलवा अपीट मे के पुलवा मैंने मे तीन मे ले आउट मैं क्लिक करा वाट पेन वाट कैमरी दी मैंने मीदंट मे हेड एक कैमरी हेड एक चार्ट एड करना पुलवा तोर मेके वाड़ पेन अटक तम वेड़ पुलवा एक तनि मंगवाड़ अरगन पेन क्लिक करा मामा तक चार्ट अटक वाट एक बार ओपन कर पुलवा एक एक कारण से वाली इक टैब बैक के तुले तोर मेके तब टैब बैक ओपन कर पुलवा देने का अब मेके डुप्लीकेट करना पुलवा मैं मेक उड़ राइट क्लिक कर ले डुप्लीकेट करना पुलवा ये मैंने लिंक एक कुछ कर पुलवा मिथन कैमती दीगट वाट अंदर पुलवा इन दागन पुलवा इट बस मिथन मैं क्लिक करा वाले कैट कर पुलवा क्रिएट न्यू लेआउट गया मिथन इतकोट आट अलू तेंग ओपन नहीं तब जाट इतकोट एक अट दागन पुलवा ये वगे और चार्ट्स इक पार बलागन पुलवा थिंक अद वीडियो करे वाली ओके विनस्क विनस्कम तीय
ඇඩ් මොකුත් නැතුව යන්නේ මේක විතරයි මේ සල්ලි වලට ගන්න ඒවා විතර අනිත් ඒවා ඇඩ්ස් ප්ලේ වෙන එහෙම දේවල් තියෙනවා ඔයාලට පොඩි පොඩි දේවල් ටිකක් විතරයි තියෙන්නේ සල්ලි වලට ගන්න તો ෆ්‍රී එකේ ගන්න එක එතකොට චාට්ස් අටක් ඕපන් කරගන්න පුළුවන් කියන්නේ එකපාර එකම වින්ඩෝ එකේ එකම ටැබ් එකේ චාට් අටක් එකපාර ඕපන් කරගන්න පුළුවන් එතකොට ලේඅවුට්ස් වලට මේකේ පුළුවන් ගොඩක් සේව් කරගන්න ඊට පස්සේ කස්ටම් ඉන්ටර්වල්ස් ඒවා තියෙනවා දකින්න බලලා කියන්න ඒවත් ඔය චාට් ඩේටා එක්ස්පෝර්ට් කරන්න පුළුවන් තව තියෙනවා මේක රීප්ලේ කරන්න පුළුවන් ඕන එකක් ඊට පස්සේ ඉන්ඩිගේට ඔන්න ඉන්ඩිගේට කියන්නේ ඉන්ඩිගේටර්ස් ඕපන් කරනවා නම් ෆ්‍රී එක එකයි ඕපන් කරන්න පුළුවන් මේ ප්‍රීමියම් එකේ 24ක් පුළුවන් එහෙම එකකුත් තියෙනවා ඉන්ඩිගේටර්ස් එක චාට් එකකට 25ක් ඕපන් කරන්න පුළුවන් ඉන්ඩිගේටර්ස් ප්‍රීමියම් එකේ ෆ්‍රී එකේ තුනයි පුළුවන් එහෙම ඉන්ඩිකේටර් චාට් එකකට ඉන්ඩිකේටර්ස් තුනයි පුළුවන් ඊට පස්සේ कस्टम इंडिकेटर टेम्पलेटर्स टेम्पलेट्स एकाई फ्री एक अनित के अनलिमिट पोलवा ड्रॉइंग टूल्स नंग ओक्को मट के दिया ना एलर्ट्स टिके तमाई वेड़े पूरा दिया ने फ्री एक एकाई प्रीमियम में के हारसी अप पोलवा अलर्ट चलो 5 सेकंड बेस अलर्ट पुलवां प्रीमियम में के भीतर आई एक आदमी में के दी लती है ना एक और लो मार वाटे ना इतनी का स्क्रीन अभी ऑटो रिफ्रेश ගොඩක් වටින දේවල් ටිකක් තියෙනවා ඉතින් මේක ඔයගොල්ලන්ට data speed එක ඔක්කොම හොඳයි මේ real time මොනතර පේන්නනවා මේකේ ඔය ටික තමයි එතකොට කියන්න තියෙන ඔයගොල්ලෝ මේ प्रैक्टिस करना मगे मेथड मम्मी वीडियो कर मगे मेथड प्रैक्टिस करना विधि होता हिटी इतना दिन दिन पुलवा मे ऑप्शन कदम प्राक्टिस करना मार्केट दिहा बलागन इंडोने प्राक्टिस करना बैन ट्रेड करना ट्रेड करना दिन कलो हेन काल बलागन इंडोने मार्केट दिहा एंट्री का तीन तीन मार्क करके डिमो के ट्रेड कदा प्राक्टिस करना मेतना एम करना स्टडी का कुंदर प्राक्टिस कर बैक टेस्टिंग कर मैं रीप्ले ऑप्शन थिंक ओके निशातम मम्मी का वीडियो करीटी मम्म इतना मेक गुडक प्रयोजन वे ई थिंक कमी आई इन्होना क्या मगे मिथडे कट्टी मे उन के मे मम डिस्क्रिप्शन की टेलीग्राम अकाउंट की यूस मेगा डायरेक्ट मेसेज मट एक्सेस अर करण मल्ली एक्सेस तीन अभी तीन तम एक्सेस तीन कथा करना के नैट कथा कर लोमद गण के विस्तार नहीं पड़वीना दहाय पाल तोलते अदल दिन उंटे लग्गिन दी वोट तम करण दी लगने अवश्य कटी इनोना कथा करना डिस्क्रिपन की दाक ऐना मम साइकोलॉजी वीडियो अरगेन इक मंट अरंगना मेधावस्थ की पड़ी वैडदी का तीन अमार इमकूतरगा इकमट मंगी अरगने गुड़ कटे इमे प्रीमियम प्रीमियम सॉरी मे ट्रेडिंग विज्ञान पड़ा कील दीन मेके
බයිනරි ඔප්ෂන් කරන binary.com එකේ කරන කට්ටියට තියෙන එක වාසියක් තමයි මේකේ volatility index market එක මේකේ නැහැ. ඒක නිසා මේ ඒකද හැබැයි ප්‍රැක්ටිස් කරන්න ලොකු වෙනසක් නැහැ. ඉතින් ඒ වගේ දේ algorithm එකක් තමයි මේකේ දුවන්නේ. ඔයගොල්ලන්ට ඒ strategy එකක් මේකේ ටෙස්ට් කරන්න ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙලාවට ගිහිල්ලා ට්‍රේඩ් කරනකොට අපිට මේ binary.com එකේ තියෙන trading view එක අරගෙන ඒකේ කරන්න පුළුවන්. ඕක තමයි තියෙන තවත් ඔප්ෂන්ස් තියෙනවා මේකේ ඒගොල්ලෝ දීලා තිබ්බේවා. ප්‍රධාන ඔයගොල්ලන්ට දැනගන්න ඕන දේවල් ටික මම මේකේ කිව්වා. ඒ කියන්නේ මේකේ මොනවද ටූල්ස් තියෙන්නේ, ෂෝට්කට් දාගන්න විදිය, රීප්ලේ කරන විදිය, මේකේ තියෙන අනිත් ටූල්ස් පාවිච්චි කරන විදිය, ප්ලැට්ෆෝම් එක ගැන අවශ්‍ය කරන හැමදේම මම කියලා තියෙන දැන්. ඕගොල්ලෝ මේක ඉස්සෙල්ලා ෆ්‍රී එක අරගෙන බලන්න. ෆ්‍රී එක ඩවුන්ලෝඩ් කරන් දාන්න ඇති කට්ටිය ෆ්‍රී එක අරගෙන බලන්න. ඔයාලට මොනවා හරි මේකෙන් දෙයක් කරගන්න පුළුවන් ඒ කියලා මම හිතනවා. එහෙනම් ආයි තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා, සුබ දවසක්.